අත්මිත්. අපේරට කතාවත්වයව සාමාන්‍ය අර කෙනෙක් බතුරෙ ගහගෙනනකොට පින්දුරු ගැහෙත්තෙල්ලෙනවයි කියන කතාව. ඒ මන්න තම් තමන්ට කෙලවෙනවයි කියලා දැක්කට පස්සේ කොහමහර ජීවිතය බේරගන්න සමහර පුද්ගලෝ කරන්න පුළුවන් හැම දෙයම්ම කරනවා. මේ නිච්චිද ොහොතේ රාජපක්ෂ පවුල්ලත්තිඉන්නේ මෙන්න මේ තත්ව. මුන් සියලුම දෙනා දන්නවා මේ ලෝකයේ බහතරයක් ඒකාධිපතියටත්පවෙච්චි රණ තමන්ට අත්වමින් තියෙනවයි කිය කාරණ. ඒනිසා කොම හරි බලයත් නොහැරන්න උත්සා කරනාව වගේම බලත් හැරුණොත් කොහොමට තමන් ජීවත්ව නිහනම් කොහොමට පවතින නැතන් සවයිවෙන්න කිය කාරණය ද මේ නි්චද මොහතේ රාජපක්ෂ පවල බරපැරල විදදියට සලාලකා බලම ඉන්න ඔවන්දන්නවා මේනොට ජධිපිතට මුක්තියක්ක්තියෙනවා ඒමනත්තම් ජාධිපතිට හැකියාවක්තියනවා අඩුුවලින් බේරෙන් ඒගේම ජනාජධිපෙතිට හැකියාවක් තින වර්ධකරපු ච්චේ න්ට සම අාව දෙන්න. හැබැයි මේ සියල්ලම උන්ට මේ බලය හහිවීමත් සමග අහිවියවා. එඒනිසා න්ට යන රපතලම චෝදනාව තමයි හොරකම් මැරකම් සසා දූෂණ. එනිසා රාජ පක්ස පවල මේ නි්චත මොහොතේ තමන්ට විරුද්ධවත්ති වබෙන සියලුම චෝදනාවලින්න තම දෂණ චෝදාවලින් ගැවෙන්න කළයකි සියල්ලම කරමීින් තියෙනවා. අපේට ඒතියනෙන නොම්බරඒේ සුදුවලියෙක් තමයි, මේ බ්‍රයිබරි කමිෂන් එක නත්තන් අල්ලස්සා දෂන කොමිෂන් සභාව. ල්ලහ දූෂණන කොමෂශම මේ අනිවාර්ම සිද්ධවෙන්නේ මේ රටේ කරන හොරකම් මරකන් තක්ක නිිකංවලට චර්ත සසාතික දෙනක. ඒ මනත්තං ඒවා හොරකන් නෙමයි කියලා කියනෙක්. මේ රටේ කෝටි ගනම් දේශපාලත්ඥයෝ හොරකන් කරනකොට මොකුත් දන්නති තොත්ව බාලවගේ සූපුව කටේ ගහන කොමසාරිස්වර ඉදිෙද්දී මේ රට ඉන්න අයිංසක පියෙන් කෙනෙක් ප්‍රපියල්දහත් දෙහක් ගත්තහමල්ගනැවිල උසාවිදාල එමිියා හිරේදානක තමයි අල්ලස් කොමසමසාමාන්‍යින් කරගෙන යන්නේ. නි හැබයි මේකට විුරද්ධ සමහර පුද්ගලයොත් ඉන්නම. නිලධාර්යොත් ඉන්නම. විශේෂම අපි කියන්නට යන මේ තරගනයට ගොදුරුවෙලා ඉන්නේ අල්ලස් කොමිෂමේ ඉන්න නීති නිලධාර්ියයක්. ඇය අවුදුත්තියකට ආසන්න කාලයක් අල්ලස් කොමිසමේ වැඩකරපු නීතිීඥවරයාා. ඇය බොහොම පැහැදිලව මේ හොරකම් මැරකාන් තක්කඩිකං කුපාඩිකංවලට විරුද්ධ. විශේෂයේම චන්ද්‍රානාමල් වාකිිෂත කියන පාහරයා නැතැ අල්ලස් කොමිෂමේ ඉන්න. මේ කොමසාරිස්්වරයක් කරන කුපාඩි වැඩ සම්බන්ධේ ඇත් තමන්ගේ විරෝධය දිගෙන් දිගටම පලළලා මිටවුවනි ඔබ දකින්නට ඇති පහුගේ කාලයත්තුට දිගෙන් දිගටම අල්ලස් කොමිසම තමන්ගේ නඩු ඉල්ලාස්තර ගත්තා. මේ ඉල්ලාආස්කර ගත්තුන් අඩු දහනමෙන් දහතුනත් රාජපක්ෂ පවුලට විුරුද්ධව. යවගේම අනිත් ඒවා රාජ පක්ෂ පවුලට හිතවාදී පුද්ගලයන්ට විුරුද්දෝ. මිටවර්නි නිශ් මොහත් ඔබ තරුම් ගයතු වැදගම්ම කාරණයක් තියෙනවා. උබ දකින්නට ඇති සමහර නඩු ඉල්ලා අස්කරගන තියෙන්නේ සාක්ෂණික හේතුම අත. එකන්නේ නීතියෙන් යියම කරලා තියෙන පරිපාටය අනුගමනය කරෙන් නැහැයි කියන පදනමමත තමයි සමහර නඩු අයිංකරගෙන තියන්නේ. උදාහරණයක් වශයෙන් ගත්තවොත් ඒහම මේ නිශ්චිද මහොත දීපු නඩ දීන්ඩු අක් තියෙනවා අල්ලස් කොමිසම නඩු පවරණ කොට අනිවාර්ම සභාපතතුමාසාහ අනිත් කොමසාරිවුරු දෙන්නෙගේ අත්සන තියෙන්වඕනේ කියන කාරණෙ. හැබයි ඒ අක්සන් නැතුව තමයි නඩු පවරලා තියෙන්නේ.මිටටෝර්නි ැයි බ ේරම් තු වැදගම්ම කාරණයක් තියෙනවා මේ ඉල්ලාස් කරගන තියෙන බහුතරයක් නඩු වල මේ තෝදනා පත්්‍රය නැත්ත අර තැන්ටක හදල තියෙන්නේෙ වෙන කවුරුවත් නෙමේ මේ නිච්චිත මහොත ඉන්න අගවිනිසුරුත්තුමා විශේෂයම ප්‍රෝටිං ආමරියක එහෙමන් නැත්තං ඔය ගෝටත් එක එකුතු වෙලා ආයුධ බිස්නස් එක කරපු පාහරයගෙන් නඩු. සියල්ලම ද්‍රාෆ් කරලා තියෙන්නේෙ මේ හිටපු නීතිපතිතුමා එමනත්තන් වර්මානීන අග විනිසුරුතුමා. ඒමනං මේ වැරද්දට අදවනිුසුරතුමත් හවුල්වෙලා තියෙනවා. අගවැනිසුරතුමා මෙම ද්‍රාස් කරලත්තියෙන්නේෙ තන එමනම නීතිපත්තියකඒ සහ අල්ලස් කොමිසමේ නීත නිලධාරීං හය දෙෙනෙක් එක්කයකුතුවෙලා. එතකොට ඒමනම් මේක සිද්ධ වුණේ කොහොමද කියනක බරපත්තල ප්‍රශ්නයක්. මොකද මුන් සියලුම දෙනා නීතිඥ්ඥ වෙලා සෑහෙන කාලයක් උසාාව ගියමිනිස්සු. එටෝන අපේරටේ පවතින නීතිය තමයි චෝදනාම්මක ක්‍රමය. චෝදනාම්මක ක්‍රමේදී විර්ශනාම්මක ක්‍රමියය වගේ ෆිනිසුරෝරයාට හැකියාවක් නෑ සිද්ද වනේ මුොකද කියනෙ හොල බලන්න. ෆිනිසුරුවරයාට අනිවාර්රම සිද්ධ වෙන්නේ දෙ පර්ශෝ ඉදිරිපත් කරන කරුණුමත තිීන්දුවක් ගන්න. එනිසා පැමිණිල්ලි පාර්ශභය හරියට කරුණු ඉදිරිපත් නොකොරොත් අනිවාර්රෙන්ම නඩුවාහකට යනවා. ඒනිසා තමන් වැඩේ කරා කියල පෙන්න්නන ගමන්, හිට අනිත්කාට ගැලවිල යන් අවස්ථාව හදල දෙන්න පුළුවන්. මේ නිශ්චත මෝතයට මතුලා තියෙන පළමිනිිකාරණය තමයි එහෙමනම් මේ නඩු පවරලතියෙන්නේ ගැලවෙන්න පුළුවන් විදිහටද කියන කාරණි. දෙමනිකාරණය තමයි මේ නිශ්චිද මෝතේ චන්ද්‍රානාමල් වාකිෂටි කියෙන පාහරයා ගොහොම පැහැදිලිව නීත නිලධාරින්ට උපදෙස්දීලත් තියෙනවා රාජපක්ෂවුලට සම්බන්ධ නඩු නැවතවතාවක් පවරන්න එපයි කියන කාරණි. ට ඩ ශේෂම නඩු ඉල්ලා අස්කරගත්තේ හැම වෙලාෝකම නැවතබතාවක් නඩු පැවරීමේ අයිතය රැකගෙන. හැබැයි ඒක භාවිතා කරන්න එපාගෙනක තමයි නාමල් වාකිෂ්ටකන පහරයන තන් චන්ද්‍රා නාමල් වාකිෂ්කන එක මේ වෙනකොට නියෝග කරලා තියෙන්. මේ නියෝගයට එක්තර නීහිශ්්‍යවරියක් යුරුද්දධ වෙලා තියෙනවා. නිවර්ණී මේ ඉල්ලා අස්කරගෙන තිය නඩු වලින් අංක කීපයක් කොපට අපි සඳහන් කරනවා. එක නඩු අකය කියන්නේ මේ. ෝටාබ රජපක්ෂගේ වංචාදූෂණ සම්බන්ධයෙන් නඩුවත් තිබුණාබBC ඇලයිරක් අන නමසය දෙකයි ඇලයිරක් පහළව ඒ මේ නඩුව මේ වෙන කොට ඉල්ලාස් කරගෙන තියෙනවා ඒවගේම තවයිකක් තිබිල තියෙනවා මහින්ද රාජපක්සගේ එක ඇනේ බBC ඇයිරක් විසිනමයි අනුදකයි ඇලයිරක් පහළව කියන නඩුව ඒවගේම මේ විදියටම නඩු දහනමක ිගොුණු මේ නිශ්චිත මහොතයේ නීජපති දෙපාර්තමේන්තුවය අනුදනුම ඇතිව පවරපු නඩු එමන ඇ නීජපති දෙපාර්මන්තුවත් එකතු වෙලා සකස්කරපු චෝදනාපත්‍ර මත පවරපු නඩු මේ වෙනකොට අල්ලස් කොමිසම අයිංකරගෙන තියෙනවා. අයිංකරගෙන තියෙනවා අවිතරක් නෙමෙයි මේවා නැවත්තබතාවක් පවරන්න එපයි කියන චෝද නැත්තම් මේ නියෝගය චන්ද්‍රානාමල් වාකිෂ්ටි කියෙන පාහරයක්දී ඉලා තියෙනවා. මේ සම්බන්ධයේ මේ වෙනකොට වි මාධ්‍ය ආයතන විිනිසුරවරියගෙන් ප්‍රශ්න කරලා තියෙනවා. ඇයත් මේ කොමිසමින්න කොමිසාරිස්වරයෙක් පරිය. ඇය කියන විදියට මේ විනිසුරුවරිය තමයි දීප්ති විජේසුන්දරකෙන මිනිසුරුවරයිය න දීපතය විජේසුන්දර කියෙන මිනිසුවරිය කියන විදිහට ඇය දන්න හැලු රාජ පක්සලඩ විරුද්ධව නඩු තියෙනයි කියලා අල්ලස් කොමිසමි. මිට්ටොරුණි ඒ කියන්නේ ඇය ඒ තරම් තොත්ත බා. දීප්තේ විජේ සුන්දර කියන විනිසරුවරිය කියනවා තමන්ට අවුරුදු තිස්ගානක නොකලැල් ඉතිහාසයක් තියෙනවා තමන් කිසිම දවසක තමන්ගේ ජීවිතේ කැලලක් කදාගෙන නෑ මේවැ කතාව බොරුවක් කියන කතාව. හැබැයි මිත්තොරණ ඇය කියන තොත්ත බා කතාව තමයි ඇයදන්න හැලු මේ ඉල්ලා අස්කරගත්තු දඩු නහනමයෙන් දහතුනම්ම රාජ පක්ෂෙ පවුලේ නඩුයි කියෙන කාරණය. ඒවගේම මාධ්‍යවේදයා ඇගෙන් අහලතියෙනවා මන්් කන්ඩාවාකිෂස්ටි කියේන පාහරයා. ්‍රාජපක්ෂ පවුලෙන් නඩු පවරන්න එපා කියලවිිතරක් නෙමයි, ලිප ගුණු හොරකන් කරන්න කෙල දීප උපදෙ. එමනත්ත ලිපගුණු වලතින සහරක් කොල අතුරු ගහන් කරන්න කෙ දී උපදෙ, පිලිම් නොපැදපු නීතිජ ඥවරියට තර්ජනය කරේ කොහොමද. ඒ මේ වෙන කොටත් සෑවෙන් පහ කරනවයි කියල තර්ජනය කරේ කොහොමද ඇකේ ජීවිතයට තර්ජන එල්ලවෙන්නේ කහොමද කියලාහන කොට ඇය කියන තමන් එහෙම දෙයක් දන්නේ නෑ ඇය බාලු ඇමේ වකොට මුකුද දන්න ඒැ කියන විදිට ඇසූපපුව කටේ ගහග නිඉන්න මට්ටමෙන් තමයි කියන්නේ ඇය කියනවා ඒගැන තමන්ට තොරතුරු දෙෙනව එකන නීති නිලධාර්ණයගේ නම කියනව වම් තමන්ට පුළුවන් කෙලෙකට මැදිය අත්තුලා ඒන්නවත්වන්. මිටර්නි මේ වගේ තොත්්ත බාල තමයි මේ අල්ලස් කොමිස මේන්නේ හැබයි වැට විුරද්ධ. ධර මේකඉන්නවා උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඔය පාමන අව්ගවිඩාවෙන් නඩුවබොහොම පැහැදිලිවක් කරගෙන යන්න පුළුවන් නඩුවක් කියන එක තමයි මේ අල්ලස් කමිසම ඉන්න සමහර නීති නිලධාරීම් පෙන්නලා දෙන්නේ හැබැයි මේ වැඩේ අනකරන්නේ රජයේ අවශ්‍ය තාම්මාත ඒවිතරක්නෙ මේ මේ පීක්ෂණ කර පුද්ගලයටට විරුද්ධන්න තමේ අදාල සිද්්‍යය සබන්ධයෙන් පීක්ෂණ කරපු නිලධාරියට බොහොම පැහැදිලිුව මනාලා මරණ තර්ජනය කරලා තියනවා විතරක් නෙමේ. ඒ පරීක්ෂණ කරපු නිලධාරන් මේ නිශ්චත මහතේ පරීක්ෂණවලින් අයින් කරලා. ලෝටරි මරිඩ නැතකර පාාවන අෞගබඩාව සිද්ධිය පරීක්ෂණ කරම නිලධාරරිින් මේ වෙනකොට මාරු කරලා පරිපාලල කටයුතුවල යුදතුවල තියෙනවා පරීක්ෂණටයුතුවලින් අයින් කරලා. මේකට හේතුව තමයි උබයි මේ නිච්චිත මොහත කොන්ද පනතියන නිලධාරිම් මේ පරික්්ෂණය කරොත්තෙම තමන්ට කෙලෙවෙයි කියන කාරණ. මිතුවරනි මෙන්න මේ නිසා තමයි බිසවෙනි ආණඩුගවත්තා සංසෝධනය ආණ්ඩුවගෙනාව. මොකද නිදහ ස්වාධීන කමිශමක් මගින් නිලධාරින් පත්කරානං. ඒ නිලධාරින්ට මේවිට ආණ්ගුවට බලපෑම් කරන්නට බෑ හැටනමලක්ෂයක් හරත් තමන්ගේ තුන ශක්තිමත් කරගන්න අරමුණින්. අම්දෝ වගේ ගිහිල්ලා ගෝටට තුනෙන් දෙක දුන්න. දීලා විසිවනි ආණ්ඩුකය වවස්ථා සංසෝධනයක් ගෙනාව. මේ වැඩට බොහොම පැහැදුව මේටය විපක්ෂණයකැත්වකකිතුයි ොකද උග හෙංචයිලප මේකට උදව් කර තමන්ගෙන් චන්දධාරගෙන ගිල්ලා, විපක්ෂ චන්දරගෙන ගිහිලලා තුනෙන් දෙක තිීල මයි විසිවනි සංසෝධනය ගෙනාව. මේක ප්‍රතිඵල තමයි මේ ලැබමින් තිබෙන්නේ. කොමතත් මේ නිච්චතමහොතේ අල්ලස් කොමිසම කියන්නේ රාජ පක්ෂ පවුලේ පමයෙක් විතරයි. බැයි දත්තු කරන්නේ පි முගේ ැම වාහනිකටම තේල් ගහ ්‍ය අපි ක වැඩ කරන හැම ඒ එකට ියේදන්දරන්නේ්‍යප. ുන්ට පඩගේ වන්නේ්‍ය අපප. කොට ම ുන්ට ැසි ලිය ත්ව කරන්නේ අප. එ මේ ශ්චයද මහොත. පළමන කාරණය තමයි මේ වැඩේ අත හ ල විශසෙම රාජ පක්සලගේ ්‍රද පල්ල ඩ ගුරුද්ද නිලතාාරි රක්ෂාකිරීම මරටේ හැම කෙනෙක්දම බගකි. කද විදායික් වවස්ථා කදිරන්න ලයතින ිට. රමමාධි පත්්‍ය බලයතියන ිට. එනිතා නිලධරින් ආරක්ෂා ොත්. අනි වාර්ය මේඒක වගකීම අපටයනවා රාජ පක්සලාප දීපු බලය පාවිච්ච කරල තමයි මේ මිනිසුන්ට කෙලිමින් තියෙන්නේෙ. එනිසා මේ කාල කන්න ක්‍රමය වෙනස් කරන්න පුළුවන්. ඒකෙන දැක්මක්තිබෙන සමාජ දේශපාලන කණ්ඩෑමක් සමගි පෙරටම් ඉටනි අර්ගතු ජගනෑ මති ෝවඩ සීපාත් කරමින් මා ඔබෙන් සමුගන්. ඔබ සැමටට ජය.